දරුවෙක් ප්‍රසූත කිරීමට සූදානම්ව එක්තරා 27 හැවිරිදී තරුණියක් මීගමුව රෝහලට ගිය සතියට පෙර සතියේ ඇතුළත් කළා. දරුවා ආරක්ෂිතව ප්‍රසූත කිරීමට සුදුසුම දිනය ලෙස ගිය ඉරිදා දිනය වෛද්‍යවරු විසින් නම් කර තිබුණා. ඒ අනුව උදෑසන 10 පමණ වන විට දරුවා ප්‍රසූත කිරීම සඳහා අවශ්‍ය සියලුම වෛද්‍ය ආම්පන්න සූදානම් කරගත් වෛද්‍යවරු අදාළ ශල්‍යාගාරය වෙත මේ 27 හැවිරිදි ගැබිනි තරුණියව ගෙන ආවා. ඒ අනුව උදෑසන 10:30 පමණ වන විට දරුවා ප්‍රසූත කිරීමේ කටයුතු ආරම්භ වුණා. වෛද්‍යවරු දෙවිවරු මෙන් යූසුලුව කිසිම කලබලයක් නොකර ඒ කටයුත්තේ නියලුණා. ඒ අතර ගැබිනි කාන්තාවගේ සැමියා රෝහලේ ඇති බුදුමැදුරට ගොස් බුදුන් ඉදිරියේ දන වැටි ප්‍රාර්ථනාවක් කළා. අනේ බුදුහාමුදුරුවනේ, මගේ බිරිඳවයි දරුවවයි ආරක්ෂා කරලා දෙන්න. මම එච්චරයි ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ. සැමියාගේ ප්‍රාර්ථනාව එය වුණා. ඔහොම දෙපයක් පමණ ගත වුණා. වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහය හමුවේ දරුවා ආරක්ෂිතව මව්කුස තුලින් එළියට ගත්තා. ඒත් කලබලය ඇති වුණේ ඉන්පසුවයි. දරුවා ආරක්ෂිතව එළියට ගත්තත් දරුවාගේ කිසිම ප්‍රතිචාරයක් නොවුණා. ඇඬිල්ලක්වත් හෘද ස්පන්දනයක්වත් නොවුණා. වෛද්‍යවරු වහා දරුවා පරීක්ෂා කරන්න ගත්තා. තරුණ ගැබිනිමව S2 කඳුළු පුරවගෙන තරාගත නොහැකි වේදනාවකින් තම කුළුඳුල් දරුවා දෙස බලාගෙන සිටිනවා. වෛද්‍යවරුන්ගේ බලාපොරොත්තු සුන් වී ගියා. දරුවා මිය ගොස් ඇති බවට වෛද්‍යවරු සනාථ කළා. මේ අතර තරුණ ගැබිනිමව තම දරුවාව තම සුරතට දෙන ලෙස වෛද්‍යවරුන්ගෙන් අපහසුවෙන් යුතුව ඉල්ලුවා. මේ සංවේදී අවස්ථාව වෛද්‍යවරුන්ගේ S2 පවා කඳුලක් එක් කළා. වෛද්‍යවරු දරුවාව ගැබිනිමව අතර දුන්නා. ගැබිනිමවගේ ඇස් වලින් වැටෙන කඳුළු දරුවාගේ මූණ පුරා කරන්නට වුණා. ගැබිනිමව තම දරුවාගේ මූණ ආදරයෙන් සිප ගනිමින් වැලහින්නක් මෙන් වැළපෙන්නට වුණා. ගත වූයේ නිමේෂයකි. වෛද්‍යවරු පවා පුදුමයට පත් කරමින් මිය ගියා යයි සනාථ කළ පුංචි දරු පැටියා එක්වරම හඬන්නට පටන් ගත්තා. මේක මහා හාස්කමක්. වෛද්‍යවරුන්ට කියවුනේ ඉබේටමයි. මිනිසුන් කෙරේ බුදුන්ගේ පිහිට ආරක්ෂාව තවමත් මේ ලෝකයේ එලෙසම පවතින බවට මේ සත්‍ය සිදුවීම හොඳම උදාහරණයක් වෙයි කියලා අපි හිතනවා. වෛද්‍ය සංජීව විසින් අප වෙත පැවසු සත්‍ය කතාවකි.